නීතිය වල් වැදිලා තිබුණේ. ගමේ රාලාමි දාමලිකයන්ට එකතු වෙලා ගමේ මිනිසුන්ට කරදර කළා. ඒගොල්ලෝ හැමෝටම තර්ජනය කළා ගමේ ඉඳන් ඔක්කොම අයිති කරගත්තා. ඒත් එක දවසක් ආගන්තුකයෙක් අපේ ගමට ආවා. එයා උසමහත කඩවසම් කෙනෙක්. ඒ වගේම හරිම නිර්භීතයි. එයාට තමයි බිලී ද කිට් කියන්නේ. එයාට අයුක්තිය අසාධාරණය පෙන්වන්න බෑ. එයා ගමේ මිනිස්සු හැමෝම නිදහස් කළා. එයා බැංකුවේ සේප්පුව කඩලා ඒකේ හංගලා තිබුණු මිනිස්සුන්ගේ ඉඩම්වල ඔප්පු ආපහු බෙදලා දුන්නා. බටහිර ප්‍රදේශයෙන් බිහි වූ ලාබාලම නිර්භීතම කඩවසම්ම මංකොල්ලකාරයා බිලී. මේ ඔහුගේ කතාවයි. එයා නම් හරිම වීරෙක් නේද? කළුයකට බය වෙන්නේ නැත්නම් එයා වීරෙක් තමයි. බිලි කාටවත්ම බය නෑනේ. මමත් දවසක බිලි කෙනෙක් වෙනවා. මමත් එහෙමයි. මමත් දවසක බිලි කෙනෙක් වෙනවමයි. අස්සයෝ ටික 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 අපි තමයි බිලි දකිට අපිට කප්පම් දෙනවා. හොඳයි පුතාලා. මම මේවා තාත්තගේ බිලට දාන්නම්කෝ. නගරාධිපතිතුමාගේ බිලට සීනි බෝල දෙකයි. මේ ඔගොල්ලෝ දන්නවද අර බිලී කියන අපරාධකාරයා දැන් මෙහාට ගේනවලු. බිලී අද අපේ නගරෙට එනවලු. ඔයාට ඒ කතාව ඇහුණද මල්ලි? අපිට එයාගෙන් සමරුවක් ගන්න පුළුවන් වෙයිද අයියේ? මොකද්ද මේ ඔබේ නගරයයි ඒ පිරිසිදුව තබා ගැනීම ඔබේ යුතුයකමයි. පීනස වැඩි වෙලාද කොහෙද මට හොඳටම කිමුහුම් යනවා. හච්චස්! ආ මේ දවස්වල තියෙන ලෙඩවල හැටියට බයෙත් බෑ. ඇතුලේ කවුරුවත් නැහැ. මෙහෙන් අනිත් නගරෙට යන්න. මම නගරෙට එනවට කවුරුත් කැමති නෑ. තේරුණාද? මේ බිලි දැක්කාම හැමෝම වැවුලනවා. මෙයා කොහොමටවත් බිලි වෙන්න බෑ. ඔව්, ඔයා හරිම කොටයි කැතයි. බිලි උසමාත කඩවසම් කෙනෙක්. මේ පොතේ තියෙන්නෙත් එමයයි. කොහොද දෙන්න බලන්න. බිලි ද කිඩ්. බිලිගේ ජීවිත කතාව. පොඩ්ඩක් කියවලා බලමු. මේ පොත හොඳයිද? දෙන බලන්න. වැඩක් නෑ. මේකේ පින්තූර නෑනේ. අයුක්ති අසාධාරණේ රජ කරන මේ ලෝකේ යුක්ති අසාධාරණ වෙනුවෙන් සටන් කරන කෙනෙක් තමයි බිලි. කොහෙන්ද මේ වාක්‍ය හොරකම් කරලා තියෙන්නේ? ආ මේක තියාගන්න පුතා. මට වැඩ තියෙනවා. ආව්! එළවයි. ඔය පොතේ මංගල තියෙන දේවල් පොඩ්ඩක් කියන්නකෝ. ඔයාට විශ්වාස දාන්නේ ඔයා මේ පොතේම ඉන්න බිලි කියලා බොරු නෙමෙයි නේද? මොම්මකටද ඒ බොරු කියන්නේ? දැක්කාම නම් එහෙම හිතෙන්නේ නැහැ. ඔහුට තිබුණේ අහසමෙන් නිල් පැහැ ඇස් දෙකක්, පුළුල් උරහිසක් සහිත පාංචු දේහධාරියෙක්. කඩවසම් පෙනුමකින් යුතු ඔහු බටහිර ප්‍රදේශයේ රූමත්ම පුරුෂයායි කිව හැකි. ඒක නම් සම්පූර්ණ ඇත්ත. ඒක නෙමෙයි ළමයි. ඔයගොල්ලෝ කැමති නැද්ද බිලීගේ හොරු කණ්ඩායමට එකතු වෙන්න? අනේ අපි ඒක නම් ගොඩාක් කැමති. හරියට හරි. ගිහිල්ලා මට ආයුධයක් අරගෙන එන්න. මෙන්න ආයුධය බිලි. රැලවි මෙහෙට එන්න. මගේ මොනවද ඔබතුමාට කරන්න ඕන? උසරාද වෙන මෝර් ස්මිත් සැබෑ පුද්ගලින්ගේ චරිත කතා ලියා ජනප්‍රියතාවයට පත් වූ ලේඛකයෙකි. ඔහු ලියූ අයියල සතර දෙනා කෙට්ටු ජේන් යන පොත් සම්මානයට පාත්‍ර විය. බිලි ද කිඩ් යනු ඔහුගේ නවතම කෘතියයි. ෂේ! අනේ මන්ද මිනිහා කවදාවත් මේ පැතර පය ගහලවත් නැතුව තේ උනාට කතා නම් ලියලා තිනවා සේරම දන්නවා. කවුද බයි? එයා පැනලා ගියා. එයා තේ භයානක ආයුධයක් තිබුණා. මං හිතන්නේ එයාට එළියේ කවුරු හරි උදව් කරලා තියෙනවා. මේක මහ පුදුම වැඩක්. හිරකූඩු හිටිය මනුස්සයට කොහමද ආයුධයක් ලැබුණේ? නලහමි මගේ දරුවෝ දෙන්න හොයාගන්න නැහැ. ළමයි දෙන්න නැහැ කිව්වා. එහෙනම් ඒගොල්ලෝ තමයි උදව්කාරයෝ. බිලිට බැලලන්න උදව් කරන්නේ නැත්නම් ඒගොල්ලෝ කියලා විශ්වාසයි. මේ තියෙන ඒගොල්ලන්ගේ ආයුධේ කැටබෝලයක්. මේක හරි භයානක ආයුධයක් නිරාලා. මේක ලොකු හානියක් කරන්න පුළුවන් ආයුධයක්. මං අහලා තියෙනවා ඩේවිඩ් ගොලයත් කියන යෝධයව පැරද්දුවෙත් මේ වගේ එකකින් කියලා.
කවුද බොයි අනේ යලවාප හොයලා දෙන්න කතන්දර පුත්තුල තියෙන විකාර කතා හින්දා යලගේ හිතරේට දරුණු වෙලා මට දුක ජොසෙපින් ගැන නේ පාව ඒ ළමයිගේ අම්මද නෑ ජොසෙපින් කියන්නේ ළමයි අරන් ගිය ආස්සය එයා බොහොම වටින උසස් වර්ගයේ ආස්සය අපි මේක ගැන අපි එක ගැන ඔයාට කවදාවත් පසුතැවෙන්න වෙන්නේ නැහැ. අපි බොහොම දක්ෂ මංකොල්ලකාරයෝ වෙන්නම්. ඔයාට බය වෙන්න දෙයක් නැහැ. ඉරිලාවත් කවුද බොයි මගේ පස්සේ ගාවත් මේගොල්ලන්ගේ ප්‍රාණපකාරය විදිහට තියාගන්න පුළුවන්. මොකටද මේ පිටිපස්සෙන් අත්තක් කඩගෙන එන්නේ? පොතේ තියෙනවනේ ඔයායම කරනවා කියලා. ඒකෙන් අපේ අඩිසලකුණු මැකෙනවා. කතාව නම් ඇත්ත. කියවන්න පුළුවන් වුණා නම් බටත් එක දැලගන්න තිබුණා. අද රෑට අපි මෙතන නතර වෙමු. රේකම උඩ කරකිනවා හොන්න බලනවා මගේ වැඩ කොහොමද කියලා දුක් වෙලා අපාවිනේ ඉලක්කේ වර්ධින එක ඕනම කෙනෙකුට වෙන්න පුළුවන් බලන්නකෝ අපේ මල්ලි එයා තමයි මේ පැත්තින් වේගෙම කැටපොලෙන් හිටින එක්කෙනා ඒත් එයාටත් වර්ධිනවනේ නැන්ද මල්ලි ඔව් එහෙම වෙනවා මේ සැරේ නම් වැරදුන්නේ මකදරේ මේ කරදරේ ඔයා කලුයකට බයයිද නේ මේ බිලි කිසිම දෙයකට බය වෙන්නේ නැහැ ඒකනේ මල්ලි කිව්වේ එයා කාටවත් බය වෙන්නේ නැහැ මේ කලුයක කියන්නේ කාටද එයා රෑට එළියට එන රාස්සෙක් එයාගේ ඇඟ පුරාම කළු පාට රෝම තියෙනවා ඇස් දෙක රතු පාටින් දිලිස්සෙනවා කවුරු හරි නිදාගෙන ඉන්න දන්න හොරෙන් ඇවිල්ලා එයාව ගිල්ලලා දානවා කවුරුත් ඉන්නවද बला හරප්පට්ටිය බේරගත්ත කොටසට අන්නම් කැමතියා වලස්සු 14 එක්ක සටන් කරපු කතාවට මේව ගැන කතා කර කර හිටියොත් අපිට තව පරක් වෙනවා බහිනම මේ පල්ලෙ මම බොරු නෙමෙයි කියන්නේ මම තමයි මේ පොතේ ඉන්න බිලි අයියා අපිට බරු කිව්වා ඔයා ඇත්ත බිලි නෙමෙයි නේද ඔව් බිලි කවදාවත් අඬන්නේ නැහැ මම තමයි බිලි ඉන්නවන් එක ඔප්පු කරලා පෙන්නන්න බිලී ඇවිල්ලා අපේ නගරයේ සීනි බෝල කඩේ කැඩුවා තිතා. දැන් මගේ කාර්යාලයේ පැත්තට එනවා තිතා. ඔන්න කියන කොටත් දොර ළඟට ඇවිල්ලා. ඔන්න දැන් ඇතුළට ආවා තිතා. මීටර අල්ලහමි.
හරි මං කවුද කියනවා ඔයාටනේ බිලීද කිට් කියන්නේ බිලී මහත්තයෝ ඔයාට හොඳට මතකයිනේ ඔයාව එහෙමත් අමතක වෙනවද ඔයාගේ සරයාවට පස්සේ නගරේ අලුතින් හදන්න උනාන්නේ ඇහුණා නේද දැන් මොකද කියන්නේ එනවා අපි බැංකුවක් මං ගොල්ලගමු හරි ෂෝට් ඔයාට හොඳටම විශ්වාසද එතන පුංචි ළමයි හිටියේ නැහැ කියලා පුංචි ළමයි එතන හිටියේ මහ භයානක ලොකු මිනිස්සු එහෙම නේද ඕ කල්ියම්ම හිටියා භයානක ආයුධයක් තිබුණා ඔය කියන්නේ කැටබෝලයක් ගැන වෙන්න ඇති නේ ඔයා කොහොමද දන්නේ අපි ගිහලා ඉක්මනට එයාලා හොයාගන්න නැත්නම් මේක දෙගොල්ලන්ටම කරදරයක් ආච ඔය දූවිල්ලට එක කළුවයි ඔන්න තව කළුවයි තව කළුවයි එතකොට ඔක්කොම කළු කොටයි අල්ලගන්න ඕක තමයි ඔයාලගේ කොටස අනේ ගොඩක් ස්තුතියි ඔය සල්ලි මල්ල අරගෙන ඔයා මොකද්ද කරන්න යන්නේ ඔයාව දුප්පතුන්ට බෙදලා දෙනවද නෑ මං ඒ වගේ හොඳ වැඩ කරන කෙනෙක් නෙවෙයි ඒත් මේ පොතේ කියලා තියනනේ ඔයා පොතේ මොනවද තිබුණත් වැඩක් නෑ හොඳට මතක තියාගන්නවා මම තමයි අත්ත බිලි මම කවදාවත් පිටට දෙන්නේ නෑ තේරුණාද මෙන්න තියාගන්න මම යනවා අපිත් යනවා බිලි නවතිනවා මට දැන් ළමයි හුරතල් කරන්න වෙලාවක් නෑ ඔය දෙන්නම මෙතන නවතිනවා අච්චේ කවුද ඒ කිවිසුම කරියේ නිවාඩු කාලේ ඉවරයි හැමෝම ඉස්කෝලේ යන ලෑස්ති වෙන්න මම එක සැරේ කියන්නේ බබාලා කැටපෝල වලට අත තියන්න එපා කරදරකාර පොත ලියපු කෙනා මට අහුනොත් මම යාට හොඳ පාඩමක් උගන්වනවා. ඔයාටත් එක කිව්වේ කවුද බොයි? කවුද බොයි? ඔයාට කවුද බොයි කියන්නේ? ඇත්තම කවුද බොයිද? ඔව්. මේක නම් අපේ වාසනාවන්ත දවසක්. එයා කවුද බොයි? ඔයා කවුද බොයි තමයි. අයි මොකෝ? හොඳට හුමාලේ අල්ල ගන්න. මූණත් ලස්සන වෙනවනේ. මූණ නිකන් ගිනි ගන්නවා වගේ. මේකෙන්වත් සනීප වෙයිද දන්නේ නැහැ. මොකද මගේ පස්සෙන් එන්නේ? අපි මම කියන්නාවේ අපි ලකුණම් මිලි වගේ වෙන්න අදහසක් නැහැ කියලා. හොඳයි දැන් ඔය මොලේ පෑදිලා තියෙන. ඔව් අපිටත් ඕනේ කවුද බොයි කෙනෙක් වෙන්න. ඔව් අපිටත් ඕනේ ඔයා වගේ හේවනල්ලටත් වඩා වේගින් වෙඩි තියන්න. එහෙම කරන්න නම් ඉතින් ගොඩාක් පුහුණු වීම කරන්න වෙනවා. අපි ඒක තමයි මේ කරන්නේ. පුහුණු වෙන. අපිට එයාට වගේ වෙන්න තියන්න බෑ. අපරාධකාරයෙක්ව අල්ලගන්න උත්සාහ කරමුද? ඔව් හොඳ අදහසක්. කොයින්ද එම කෙනෙක් හොයාගන්නේ? බිලි ඉරේ හිටියේ නැත්තම් අපිට එයාව අතරංගුට ගන්න තිබුණා. ඇත්තමයි මල්ලි ඔයා නම් අති දක්ෂෙක්. ඔයා මේ අයියගේම මල්ලි කෙනෙක් තමයි. කවුද අය? මොකටද ආවේ? කවුරුවත් නැන්නේ. උස්සන්න කියලා කියන්නකම මගේ ළමයි ලොකු නාම ඔයා වගේ වෙන්න හිතපිකන සන්තෝෂයි. ඒවද? දැන් එයාලගේ නරක වැඩ නම් නවතිවි. නගරාධිපතිතුමා, අන්න ළමයි දෙන්න ආපහු මංකොල්ලකාරය වෙලා. අනේ මත්ත කවුද හදේද කියලා. මූණ වහගෙන හිටියට මට ඒ දෙන්නව හොදට අඳුර ගන්න පුළුවන්. ඔහමයි ඉන්නවා. ඔයා කොහොමද මූණ වහගෙන හිටියා නම් ඒගොල්ලොමයි කියලා කියන්නේ. ඔයාට වැරදීමක් වෙන්න බැයිද? එහෙම නෑ. එයාලා මූණ වහගෙන හිටියේ ඔයාගේ නෝන මහපු ලේන්සු වලින්. ඔය යන්නේ කවුද බොයි නේද? මේ කතා කරන්නේ බිලි කියනවා ළමයි දෙන්නට කරදරයක් කරනවා දකින්න අකමැති නම් මඩුවට ඇවිල්ලා මාත් එක්ක මූණට මූණ සටන් කරනවා මූණට මූණ මාත් එක්ක ඇයි මොකද බයද එහෙනම් පරාජය පිළිගන්නවා නෑ සටන් කරලා බලමු කෑගන්න තු පොඩ්ඩක් ඉන්නවා
ඉක්මනට තීරණයක් ගන්නවා මට බලන් ඉන්න බෑ සටනට එනවද නැත්නම් පරාජය බාර අරගෙන නගරෙන් පිට වෙලා යනවද කොහෙද මොකද පරක්කු මම කලවරේ හිටත් බයයි හරියට පොඩි ළමෙක් වගේනේ මන්නම් කරපු දෙයට ළමයිට ලොකු වැරද්දක් කියන්නේ නැහැ මෙතන වැරද්ද කරලා තියෙන විකාර කතා ලියලා ළමයිගේ ඔළු නරක් කරපු කතන්දර පොත්කාර ඔතට මතක තියාගන්න ආපහු මේ නගරෙට එමෙන්නේ නැහැ ආවත් එහෙම මගෙන් බීරල යන්න හිතන්න එපා දැන් ඔයාගේ අසනීපේ හොඳයිද නෑ ඒත් ලෙඩේට හේතුව මං හොයාගත්තා අච්ච ඔය කොටබිලියේ ගඳ ඉවස ගන්න බැරුවයි මට කිමුම් යන්නේ මෙන්න අද දවසේ පමණක් ලැබෙන අවස්ථාවක් පෙරමොන් ස්මිත්ද අපේ නගරයට පෙමිණෙනවා මේ කවුද බොයි මට පොඩි උදව්වක් කරන්න පුළුවන්ද පොඩි වැඩක් හරි කියනකෝ බලන්න අපරාධ මම මේ පොත් ටිකක් තරම් බතහිර පළාතට ආවේ මේ කාටවත්ම කියවන්න බැහැනේ මේ ඔයාද මහත්තයෝ බිලීද කිඩ් පොත ලිව්වෙක් කෙනා ඔව් මම තමයි මොකද කරන්න ඕන මගේ යාළුවෙක් ඉන්න ඔයාට මේ පොතේ තියෙන සමහර කාරණාවල නිවැරදිතාවය පිළිබඳව ඔයත් එක්ක කතා කරන්න ඕන කියලා කියනවා හා බොහොම හොඳයි ඔයාගේ නම මොකද කියන්නකෝ හරි හරි ඔයා තියෙනවා යන්න ඔච්චර තමයි කතාව ඉවරයි කතන්දරයට ලියපු සමහර දේවල් ටිකක් වෙනස් කරොත් හොඳයි වගේ අපිත් මෙයාට මතකෙ තියෙන හොඳ දඩුව මාත්‍යමු මං අවුරුදු ගාණක් මේ හිරගේ වැඩ කළා තියෙනවා ඒ උනන්ට මං දැකලා නැහැ බිලි hina වෙවි මේක ඇතුළට එනවා